න්නතුනි මේ දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ හරුවන් සූත්‍ර දේශනාව එම නැත්තං අපි කියන්නේ රතන සූතරයේ කියලා. රතන සූත්‍රයේ දේශ මූලික කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා තිහක් අපි මේ සූතරෙන් දේශනා කරන්න යෙදනා. අද තියන තිස් එක් වෙනි ධර්ම දේශනාව අපේ පින්නතුන් දායකත්වය දරන්න ඒ උතුම් තිස් එක්වෙනි ධර්ම දේශනාව සඳහා අපි අද ආරම්භ කරන්න සූදානන් වෙන්නේ රතන සූතර දේශනාව හතරවෙනි ගාථරතනය දෙම හතරවෙනි ගාථරථනය කයං විරාගං අමතන් පනීතම් එහෙමනි ආරම්භ වෙලා තියෙන්න්නේ මොහක්ද මේ ගාතාරතනයෙන් කියන්නේ. තුන්ගෙන ගාථරතනින් බුද්ධ රථනය අනන්ත ගුණය සත්‍ය ක්‍රියා කරලා විිශාලා මහනුවර වැසියන්ටඒ සත්‍ය ක්‍රියාවේ ආනුභාවෙන් ඒ තේන සච්චේන සුවත්තිහූතු මේ සත්‍යානු භවු බලයෙන් මිත්‍රවිද බයිෙන් සුවපත්තේවා. සත්‍ය ක්‍රියා කරලා ආශිරුවාද කලා එතට හතරවෙනි ගාථ රතනයෙන් විශේෂයෙන් නිර්වාණ ධර්මයාගේ ගුණය මුල් කරගෙන ඒ ගැන ප්‍රකාශ කිරීම ආරම්භ කරල තියෙනවා මේ හතරවෙනි ගාථාවේ ගැන උතුම් නිවන කියන්නේ මොකක්ද එ නිවන කොයි වගේ ද නිවනි ගුණේ මොනවාද කියන එක ආරම්භ කිරීම තමයි හතරවෙනි ගාථ රරතනයෙන් කරලා තියෙන. අපි මේ පෑට නියමිත ප්‍රමාණයේ සාකච්ඡා කරමු අපි බලමු මොනවද මේ ගාථරථනය ඇතුළි නිර්වාල දරමය ගැන කියල තියෙන්නේ. පිනිතුි සඳහන් කරනවා කයන් විරාගං අමතන් පනීතන් මකදද මේ කියන්නේ මේ ගාථාව තියෙනවා අමත කියල වචනය මකද මේ අමත කියන වචන තේරුම අමත කියන්නේ නොමැරෙනවා. මත කියන්නේ මැරෙනවා. ඉදුරමිතන සඳහන් කළා කයන් විරාගං අමතන් පනීතන්. සඳහන් කරනවා භාගිතුන් වහසේ ඒකරපු දේශනාව අටකතාවේ මෙහෙම විස්තර කරනවා කයන් විරාගන්ති තත්ත යස්මා නිබ්බාන සච්චි කිරියාය රාගාදයෝ කීනා හොන්ති පරිකීනා එළ සඳහන් කරනවා එ කියන්නේ යම් විදිහැකින් නිවන ලබාගැනීම සඳහා යමෙක් උත්සාහ කරනව නං ඔහු තුළතියෙන රාගාදී එමත රාග දේශමෝහ ආදී සියලු කෙලෙස් ප්‍රමාණුකූලෝ පහ වෙලා යනවා යම් කෙනෙක් නිවන ලබාගන්්ඩ උත්සාහ කරනවනං ඔහු ළඟතියෙන් රාගදේශමෝහාදී කෙලෙස් පහවෙලා යනවා. මෙ රාගදේශමෝහා කියල කියන මෙ කෙලෙස්. විස්තර වශයෙන්නං කෙලෙස් කොච්චනක්ද මූලික වශයෙන් කරත් කරතා කරන්නේ රාගදේශමෝහ. එක විස්තර වශයනට කෙස්. එක්දහස් පන්සීය සඳහන් කරනවා කෙලෙස් එක් දහස් පන්සේයම මේ කතා කරන තැනට අන්තර්ගතයි කියල. එක කෙටියෙන් තමයි රාගදේශමෝ කියලා කියන්නේ. එතකට පිනතින් මෙතන සඳහන් කළා මේ උතුම් නිවන ලබන්ඩ බලාපපුරෘත්තිවයෙනව නම් යම් කෙනෙහි. රාග දේශ මෝහආදී සියලු කෙලෙස් ක්‍රමාණුකූලව පහවෙලා යනවා. නිවන් ලබන්්ඩු උත්සාහ කරනවන්නම්. මේ කෙලෙස් පහවෙලා යනවා කියල කියන්නේ. මේ උතුම් නිවනට ප්‍රාප්ත වෙන කෙනා කොයි වගේ කෙනෙක් විය යුතුද කියන කාරණාව මෙතන විශේෂයෙන් සඳහන් කරනවා. තන් වර්තමානේ. බොහෝ දෙනා කතා කරනකොට ප්‍රකාශ කරන දෙයක් තමයි. කෝමාරි මේ ජීවිතයෙන් සෝවාංවත් වැඩ උත්සාහ කර ගන්ඩ ඕන කියලා. ඉ එහෙම කාරණාවක් මෙබුද්ධහගමි කියන්නේ නෑ. කොතනවත් භාගිතුන් වහස කියන්නේ නැහැ සෝවාංවත් වෙඩ කියලා. ඒ කියන්නේ එහෙම සඳහන් කළේ කිසියම් කෙනෙක්. මේ ජීවිතෙන් සෝවාන්වෙඩ උත්සාහ කරනව නං බොහෝ වෙලාවට එක නොවැෙන්ඩ කොළුවන්. ඉන්සා මේ ධර්මය කියන්නම මේ ජීවිතෙන් රහත්වෙඩ උත්සාහ කරන්න කියලා. රහත් වඩම උත්සාහ කරනකොට සෝවාං වත් වඩ පුළුවන්. සෝවාන් වඩ මුත් සහ කළොත් සෝවාංවත් වෙන්නේ නැතිවේ. තොවති නිතරවෝමමතක් කළ උදාහරණයක් මම. බීතුනක් ගන්නව කියල උත්සහ කළුත් ති භාගයට ඒක වෙන්නේ නෑ. ඒතුනක් ගණ්ඩ උත්සහ කළොත් බීතුනක්වත් ලැබෙන්ඩ පුළුවන්. අං ඒවාගේ කාරණාවක් තමයි. රහත් වෙෙන්ඩ මුත් සහ කළොත් සෝවාංවත් වෙන්ඩ පුළුවන් වෙයි. එතොත් මේ සෝවාංවත් වඩ පුළහන් වෙයි කියහම පිඳ සෝවාන් කෙනෙක් සංයෝජන කීයක් නැති කරනවද තුනයි සංයෝජන තුනක් දුරකරපු කෙනා සෝවාන් වෙනවා. මොනවාදී සංයෝජන සක්කායේ දිට්ටි වෙතිකිච්චා සීලබ්බත පරාමාසය. මේක තමයි අපි කතා කරන විදිහ. නමුත් අපිළඟ ඉස්සරලාම නැතිවේඩෝනේ මොකදද විතිගිච්ාව. මොකක්ද විතිගිච්චාව කියල කියන්නේ සැකයින. වෙතිගිච්චාව කියනෙ සැකේ. එෙතකොට භාගිතුන් වහසගේ සිංහනා දෙයක් තියෙනවා මේ ලෝකයේ පලවෙනි ශ්‍රමණයත් මේ ශාසනය මයි. මේ ලෝකයේ අන්තිම ශ්‍රමණයත් මේශාසනය මයි. කියන්නේ පළවෙනි ආරයන් වහසේ බිහිවනිත් මේශාසනය මයි, අන්තිම ආර්යන් වහන්සේ බිහිවෙන්නෙත් මේශාසනය මයි. මේ බුද්ධ සාසනෙන් පරිබාහිර කිසිම ශාස්තෘරයක් යටතේ ඇතන් කිසිම ආගමකින්, සෝවාන් වහන්සේ නමක් බිහිවෙන්නේ නෑ එක ලොෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිංහනා දෙයක්. එතකොට කෙනෙක් ළඟ ඉස්සරලාම තිබිය යුත්තේ විත කිච්චාව දුරුෙන්ඩුව. තට සැකයේ මෙතෙන්ට එන්ඩ අපට භාගිතුන් වහන්සගේ සරණ තිේන්ඩුවනි. ග තිසරන කියලා තිසරණ සහිත පංසිල් අප මුලින් කතා කරන්නේ තිසරණ එකගන මේ උතුම් ආරය තත්වයට පත්තෙන්ද තෙරුවන් සරණ යඩුවන. ඒත් තෙරුවන් සරණ යන්ඩ නං භාගිතුන් වහන්ස ගැන අල්ප මාත්‍ර සැකයක් නැතිේඩුවනේ. එතට මේලෝකෙ කරඩ තින අමාරුම දේ මොකක්ද කියලැහුවොත් මේලෝකෙ කරඩ තින අමාරමදේ බුදුන් සරණයනය එක ප්‍රහත්්‍යනක නෙමෙයි කියල මට හිතෙන්නේ අමාරුමදේ බුදුන් සරණයනයක ො රහත්වෙන්ට බුදුන් සරණ ගිහිල්ල ඉඳි පැයි එතකොට බුදුන් සරණයන්න එච්චර අමාරුද කෙනෙක් ප්‍රශ්නයයක් ැහුවොත් බදු සරණයන් එච්චරාමාරු කියලා මන්නන් කියීන මේ ලෝක අමාරුම් වැඩේ බුදුන් සරණයන එකයි කියලා එකැනෙ මේ අපිට නැත්තැන් තව කෙනෙක් කියය ඊටට බුදුවෙන්න අමාරුණණය කියලා ඒ අර්ථෙන්නෙමයි මේ කතා කරන්නේ නිර්වාණ ගාමී මාර්ගයේ අපිට බුදුරජාණන් වහසේ සැක නැද්ද සැක උපදින්න තැන්තිෙනවා ැි කියෙන ෙකුග ඇහුොත් සැක නැද්ද කියලා ගත් කටටම කියයි නෑ මට සැකයක් නෑ කියලා. නවත් කරුණු දක්වල ඇහුත් මේ කරුණුත් පිළිගණ්ඩ පුළුහන්ද කියලා නිකන් හිතන්ඩ පින්නතුනි කායි ශක්තිය අපි මේවා මේසූතර ඉස්තරහට කතා කරන්න නිසා මං කෙටියෙන් සඳහන් කරන්නේ කාය ශක්තිය. භාගිතුන් වහන්සගේ කාය ශක්තිය කොපමණ ධමය ශක්තියනම පියවි කයේ ශක්තිය. අපි වචනයක් පාවිච්චි කරනවා දස බල කියලා බුදුරජාණන් වහන්ේ හඳුන්නන් දෙ නමක් දස බලයන් වහන්සේ කියලා තබි කියනවන්නේ. ඒ දස බල කියල කියන්නේ කාය බල දහයයි ඥාන බල දහයයි. එතට කාය බල දහය ගැන කතා කරනගොට චද්ධන්ත කුලේ ඇත්තු දහදෙනෙකුගේ ශක්තිය භාගිතුන් වහන්සේගේ කායි ශක්තියයි. චද්ධන්ත කුලේ ඇතෙක් කොයි තරං ශක්ති මද්ද සඳහන් කරන චද්ධන්ත කුලේ ඇතෙක්. මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා කියලා. මධ්ධම ප්‍රමාණය පුරුෂයෝ කෝටි දාහ ශක්තිය චද්ධන්ත කුලේ ඇතෙක් දරනවා එත එවන් ඇත්තු දහයක ශක්තිය ලොතුරා භාගිතුන් වහසගේ පියවි ශරීර ශක්තිය. රධිමයි ශක්තිය නෙමයි. එදට භාගිතුන් වහසගේ ශක්තියකො පමණද. මිනිස්සු කෝටි දහදාහක ශක්තිය. දැ නිකං හිතන්ඩකු පිළිග්ඩ පුොළු හඳ කියන. මධ්‍යම ප්‍රමාණය පුරුෂියෝ, කෝටි දහදාහක ශක්තිය මේ බුද්ධකයි ශක්තිය එහෙම වෙච්චහම එන භාගිතුන් වහසේ නාලාගිරිට පරදිීද භාගිතන් වසේ ආලෝකයක්ෂයට පරදිනවාද මේ ලෝකේ භාගිතන් වහසේ පරාජය කරන්න සමත් කවද්ද ඒකක්කටත් වඩා අපිට වටින්නේ ුහ පිළිගණ්ඩ පුළුහන්ද කියන කාරණ ම මේ කීවේ සැක උපදින එක තැනක්.ට මේක පිළිගණ්ඩනං මූලාශව දැනගඩුවන. මූලාශව දැනගන්නුව නම් සැකයක් උපදවන්නේ නැතුවම භාරගන්නවා. නවති අපි මූලාශ්‍ර හොයන් නෑ නෙහෙම. එ මූලාශ්‍ර හොයන් නැත්තං නිර්මල ත්‍රිපිටකේ යම්සේ භාගිතුන් වහසේ ගැන සඳහනක් තියෙනවාද. කිසිම කරුණක් මට මොනයම්ම ආකාරයකව සැකයක් නෑ කියන කාරණාව මත පිහිටලා සරණයන්න වෙනවා. මූලාශ්‍රනං සඳහන් කරන්න පුළුවන්. මේ ශක්තිය ලැබෙන්න්නේ දානී නිසාන. ඉදර විශේෂයෙන් නන්දිමිත්‍ර යෝධයා එකන දුටු ගමුණු රජ්ජරුවන්ගේ මහයෝදයා. කොයිතරං ශක්තිමත් කියනවද උපෝසතුලේ ඇතෙක් උපෝසතුලේ කල කියන්නේ චද්දන්තුලේට පල්ලහැකුලි එෙදර උපෝසත කුලේ ඇතෙක් මිනිස්සු කෝටිසීයක ශක්තිය දරනවා නන්දි මිත්‍රට වරක් පුළහන් වුණා උපෝසතකුලේ ඇතෙක් දල දෙකෙන් වසෝලා බිමානීන්ද ඒකින් තීරණය කළ නන්දි මිතරය ඇතට වඩා ශක්තිම ඒ ශක්තිය බන්ට නන්දිමිත්‍ර සංසාරය ගොඩ පින් කරඩ ඇති. නවත් මූලාශ්‍රවල විශේෂයෙන් සඳහන් කරනවා රහතන් වහන්සේ නමකට මුව මාන්සයෙන් දාානයක් දුන්න කියලා. මුව මාංසාරගන ඒ මාන්සය ආකාර පහකට උිය නෝමයා එකම මාන්සය ආකාර පහකට වය නොවා අප කියමු තෙල් දාල වය නවා. දා මිරිසටවූයනවා බැදලවුයනවා මලවලාගන්නවා මේවා කිසියම් ක්‍රම පහකට එකම මාන්සේ උයල දන් දෙනවා මේක සඳහන් කරනවා මූලිකම කාරණාවක් කැටියට එහි පින ඊළට සඳහන් කරනවා කාශ්‍යප භාගිතන් වහන්සේට ජලය මුහො කළේ නැති කිරිබත් පූජ කලා කියලා නැවත සඳහන් කරනවා ඉට අමතරව හැරමිටි පූජ කලා කියලා. ශක්තිය ලැබෙන විශේෂ පූජාවක්. හැරමිටියක් දෙනව කියර කැල්ල කොහයියක්නේ. දෙශාසනය හැරමිටි වර්ග ගොඩක් විශේෂෙන් හැරමිටි වර්ග තියෙනවා. ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්තය පින්කං කරනකොට එක්කොම හොය හෝය තවා පින් කරන්න. හැරමිටි පූජාව කිය හැමදැ අපේ. විනේ පොතිය තියෙනවා රියන් හතරක් උස හැරමිටිය නමුත් අපි සාමාන්‍යය දකින්නේ හිට ගත්තා මේ අත එල්ලින ප්‍රමාණෙන් තියෙන හැරමිටිය. වින පොතිේ අරරිදි හරමිටියක් තියෙන විශේෂයෙන් ඒ හරමිටිය කඳු නගින්ද ඊට අමතරව රාත්‍රී කාලේ ගමනක් යනකොට හැරමි ඉස්සරහට පොඩ්ඩක් තට්ටු කරර යන්නවා. ට සත්තු සූපාවවින්න වනන් අයින් වෙනවා. කඳුනගින්ඩත් පුළුවන් සාමාන්‍ය බිම ගමන් කරන්නත් පුළුවන් ආරක්ෂාව හදාගණ්ඩත් පුළුවන් මග ගමන් කරනට සුනකාදී සත්්‍යේ කෙලවගනාවත් ටික හැරමිටිය පෙන්න්න ලායිහාටම හට හොළවලා වන්නල ආරක්ෂා සම්පත්ති එහෙමත් හදාගණ්ඩ පුළහන් මේවාගේ කරුණු ගොඩක් දන්ඳන්න වෙනවා ඒ සුදුසු හැරමිටිය පූජ කරහම. ඒවාගේ පූජාවක් කරනකොට ප්‍රඥාාවන්තියෝ දන් දෙෙන හැටිය අපිට තේරෙන්නේ. මේ නන්දිමිත්‍ර කරපු මූලික පින්කන් තුනක් මෙහෙම සඳහ කරලති ොනමුත් ඔහු තව ඕන තරම් පින්කන් මේ වෙනුවෙන් කරන්න ඇති. එතට නන්දිමිත්‍රට එහෙම කරලා මෙහෙම ශක්තිය ලැබුණ නං. සාගර ජලයට වඩා ලේ දන්දීලා මහපොළොේ පස් වලට වැඩිය මස් දන්දීලා හස පාන තර්ුවලට වැඩි ඇස් දෙක දන්දීල අමංගේ දදරුව නිමක් නැතුව දන්දීල මහාරාජ්‍ය ලෝබනැතුත් හැරල දන්දීල. වෙෙස් සන්තර රජ්ජරුව ඇලි ඇතාවගේ ලෝක අත්තිಸුවිශේෂී හස්ತಿරජයන් ඉල්ලගනාවනං ඒ වටිනා සම්පද පවා දන්දීල මේවාගේ දාන පාරමිතාව පූරණය කරපුූ මහා බෝස්තාණන් වහන්සේට මෙච්චර ශක්තිය ලැබෙනවා කියෙ එකෙ දොර පුදුමයිදආන්හිෙම මූලා ශ්‍රරලිග හොයන්ඩෝන. පය සැකඋපදින එක තැනක්. ඉළට දෙතිස් මහා පුරුෂලක්ෂණ. අසුවක් අනු භ්‍යංජන ලක්ෂණ. දෙසිය දාසයක් මංගල ලක්ෂණ භාගිතුන් වහන්සේගේ බුද්ධකයි වර්ණයේ කන ශරීර වර්ණය. මේවාගේ නොයෙක් දේවල් අපි සැකවපොදවඩ හේතුවෙනවා. නභාගිතුන් වහසකි සිරිපාදයට විශේෂයෙන් තියෙනවා සිරිපා පතුලෙ චක්‍රලාංචනයක්. ඒ චක්‍රලාංචනයම අපේ තියන රේකාවක් වගේ නෙමෙයි මනාව බැලූ බැල්මට ඉස්මතු වෙලා පේන මනාව රේකාවන්ගෙන් ගැඹුරු වෙච්ච මැද ඉස්සලත් පෙන්නුම් කරන මනාවූ චක්‍රලාංචන දෙකක් තියෙනවා. මොනෝ නිසාද මේ චක්‍රලාංචන සංසාරය මනාව සකසලා දන්දීපු නිසයි මේ සුවිශේෂය ලක්ෂණය සිරිපතුලි පිහිටන්නේ. ඉති ඒවාගේ මේ සිරිපතුල් දහතුයේ යට නොඒ කාකාරය ලක්ෂණයන් අපි දකිනවා මේ කරපු එක එක පිංකංවල ප්‍රතිඵලමේ තියෙන්න්නේ. එක එක පාරමිතාවන් කාලෙ කරගත්ත දේවල්ල ප්‍රතිඵල. ඉති අපි මේ දේවල් තියෙන්ඩ පුළු හන්ද මෙහෙම පතුල්ලොල හැදෙනවද මේ නොයෙක් තර්කගන්න පුළුහන්නේ. නත් අපි වගේන්න මේනේ මහා කල්පාසංක්‍ය ගානක් මේ සංසාර මොන තරං දාන පාරමිතාව පෙරුවද. කලින් දේශනාව කතා කළ සතපු්ඥ ලක්ෂණය ගැන. ඉතිගේ නිසා මෙන්න මේ නොයෙක් කරුණු සැකරනවා. ස්වර්ණවරණයි බුද්ධකය සුවන්න වන්නං සම්බුද්ධන් කෝදිස්වානක් පසීදති ස්වර්ණවරණයි භාගිතුන් වහන්සේ කවුද දැකල පහදින්නේ නැත්තේ. ඉති අපේ හමේ පාට බලල අපිට හිතන කොහොමද රත්තරම් පාට වෙන්නේ කියලා. නිසාමාන්‍යෙන් කිීව අපි ළඟ අද තියෙන රත්තරංගොල පාටත් නෙමේ භාගිතුන් වහසේගේ වරණ හිටත් වඩ හරි යාලෝකමක්. දලොක තින හොම රත්තරං කෙ කෙනන ජාතරපවලට. ජාතරූපතියනෙ මහසාගරී ඉදි අපි ගාවතයන ජාතරූපනංැ ඒවා සාගරින් ගොඩගත්තරත්තරං වන්න්ඩෝන. මහපොලුවෙන් ගොඩගත්තරත්තර නොවෙන් ඕන ජාතරූපතියෙන්නේ සාගරී. ඉද අපිට තේරෙන්න්නේ ජාතරූප දැකල නෑනෙ. දවට මේ ශරීරවරන්නේ රන්වන් රන්වන් ක කිය අපි කීවට අප අපි ගාවතියන රත්තරන් දිහා බල්ලාව ඒක හිතන්න බෑ. එම අපූරු පුදු මාකාර වර්ණයක් ඉර්ධිමයේ ශක්තිය ධ්‍යානමයේ ශක්තිය මේකක් අත අපිට තේරෙන්නේ. නමුත් ඒවා විස්තර කරල සඳහන් කරහම කෙනෙක් හිත යෝහිම වෙඩ පුළුහොන්ද. ආන් ඒ සැකය පවතිනතා කල් බුදුන් සරණයන්න බෑ දිවිහිමියෙන් බුද්ධ රථනය ගැන මේ නිර්මල ධර්මය අන්තර්ගතනං යම්කාණ්ඩයක් කොටසක්. මං ඒක එලෙසින්ම භාරගන්නවා මට භාගිතන් වහසේ සැක නෑ කියෙන චේතනාවෙන් සරණයන්දුවනේ. එහෙම සරණගියොත් මනවද ලැබෙන ලාභය. යමෙක් බුදුන් සරණ ගියානං යන්න නෑ අපායිට. නැතේ ගමිස් සන්ති අපපායභූමි. පහාය මානුසංදේහන් මනුස්සකයෙන් ප්‍රාණවායව නික්ම යනවාත් සමගම දේවකායන් පරිපූරෙෂ සන්තිී ඔහු දෙව් පිරිස පුරෝණවා කෙල දේශනා කළි. එතකොට අපි මේ කතාවට ආවෙේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිවැරදිව සරණයන් දෝන විති කිච්චාව නැතිවෙන්ට. භාගිතුන් වහස සරණ ගේපු ගමම්ම ධර්මරත්යයි සංගරත්නය නිකම්ම සරණය යනවා අමුතිෙන් අවශ්‍ය නෑ. හැැ මෙතන මේ විති කිිච්චාව කියින්ට තව කාරණ පහක් තියෙනවන්නේ. අතීත භවය පිළිබඳ සැකේ අනාගිත භවය පිළිබඳව සකය ඒ ඇනි මැරුණට පස්සේ ආය උපදිනවද. අතීතත් මම හිටියද මේවාගේ ප්‍රශ්න ඇතියෙනවනි මිනිසුන්ට. ද රතීතයේත් මම හිටියා. අදත් ඉන්නව අනාගතය තනිවාරයෙන් මේ ජීවිතෙන් මැරුණොත් අය උපදිනෝ මයි. මේ ජීතන් පිරිවම් පයව උපදිනවා කළි කියන්න හැ. මැරුණ උපදිනවා. එති ඒනි සානාගත බවයක් තියෙනවා. ශික්‍ෂාපද පිළිබඳව සැකේ මේවාගේ මේ විති ච්ඡාව කියන කාරණාවට අන්තරගතයි කරුණු වටක් සියලුම කරුණු පිළිබඳව තියන සැකේ නැත්තටම ඇැතිවවෙලා දුරු කරගත්ත දවසට අපි. සරණ සරණ යන්න පුළුවන් සැක නැතිවෙඩෝනේ. ඉළඟෙන සඳහන් කලා ලමි තුනුරුවන් පිළිබඳව සැක නැති කරගෙන තෙරුවන් සරණ ගියපු කෙනාට තමයි මඟ පල ලබන්ඩ පුළුවන්. එන තුනරුවන් පිළිබඳව සැක නැතිවෙඩෝනේ මොනදසී ලබ්බත පරාමාස කියන්නේ වැරදිශීල බුෘත බැරදි මති මතාන්තර වර්තමාන මිනිස් අතර බොහෝසී තියෙනවා. නමුත් ඒ මත වෙනස් කරගණඩ ලැෑස්තිනෑ කරුණුකාරණ සඳහන්කර එක හරිදි කිය හොයනවට වඩක් විවේචනය කරන්න යොමුුවෙන ප්‍රමාණය තමයි වැඩි. නහිද වර්තමානත් ඕන තනම් එක එක් එෙනා බැහැ ඇැත දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි වලින් ගැ ගැලවෙන් නැතිතා කල් මඟ පල ලබන්න බ. සමහර මහාපූජාවන්ට කැමති නෑ පහද දෙ කත්තු නක් පපත්තු කර ඇති මුොකද පහගසූහර දහපත්තු කරන. මුොකද මල් දාස්ලාන කූජා කරන මල්වටිය පූජාකර හම මදිිද. එහම කතා කරනයි නොවන්තරයි. එම බැසගත්ත මතිමතාන්තර දෘෂ්ටියකක පුද්ගලයළඟ තියෙනවා. වර්තමානය මස්මාන්ස කතාවත් එහමම තමයි. ඒකත් බැහැගත තවත් එක් තරා ෘ් භාගිතන් වහන්සේ ප්‍රමාණය පෙන්නලා තියෙනවා. එදිගේ ප්‍රමාණය ඉක් මුවල් අපියන්් අවශ්‍ය අවශ්‍යනය. එති ඒ වගේ නොයෙක් දෘෂ්ටීන්ගෙන් අතමිදෙන්ඩ ෝන. සක්කායදිට්ටිය ආකර විසයකක් තියෙනවා සක්කාහය දිට්ටියය කතා කරනවා නෑ. මෙන මේ විිටිකිිච්චා සීලබත පරාමාස සක්කායිදිට්ටි මේආදී සංයෝජන තුනක් නැත්තටම නැති කරපු කෙනා සෝවාන් වහන්සේ. එතකොට සෝවාන් වෙන්ඩ නං සෝවාන් කෙනෙක් වගේ ඉඩෝ නැනි. ලැපිව සෝවාන් වඩ කියල මේ ශාසනය ප්‍රර්ථනා කරන්න කිය නැහැ. රහත්වෙන්න්න යිපාර්ථනා කරන්න කිවී. අපි එතෙන්ටම ගිහිල්ල කතාකළුත් ඉතුරු කරණ තුනමාවරණය වෙන නිසා. කෙනෙක් රහත් වඩනං රහතන් වහන්සේ නමක් වගේ ජීවත්ෙන්ඩ වෙනවා. අන්න ඒකයි මෙතන සඳහන් කළේ රාග දේශ මෝහ ආදී සියලු කෙලෙස් ත්‍රමාණුකූලෝ පහවෙලා යනවා. මකක් නිසාද නිවන ලබාගැනීම සඳහා යමෙක් උත්සහ කරනවා නම් ඔහු තුළතියන ප්‍රාග දේශමෝ හාදී මේ කෙලෙස් පහවෙලා යනවා. එෙතකොට නිවන ලබා ගැනීම සඳහා යමෙක් උත්සාහ කරනව නං අන්න ඒකයි මම සඳහන් කළේ ඒ නිවන ලබන්ඩ නං අරහත්තයට ප්‍රා්ත වෙඩෙ පැයි. ඔබත් මමත් කවදහරි දවසක මේ සංසාරය නිවන් දකිඩම ඕ නැ නිවන් දකින්නම වෙනවා පිටේ. ඉතින් ඒ ුතුන් තැනට යන්න නං අපි රහතන් වන්සේ නමක් වගේ වැඩි කරඩුවනේ රහත් වනාට පස්සේ කෙලෙස් නැතිවෙනවද රහත් කෙලෙස් නැතිවුුණට පස්සේ රහත්වෙනවාද. කෙලෙස් නැතිවුනාට පස්සෙන රහත්වෙන්නේ. එනම් රහතන් වහන්සේ නමක් යම් සේද මං එහෙම කටයුතු කරඩිපේ අන්න ඒකයි සඳහන් කලේ මේ නිර්වාණ ගාමී මාර්ගයට නැත්තං නිවන ලබා ගැනීම සඳහා යමෙක් උත්සාහ කරනව නං. රාගදේශ මෝහාදී කෙලෙස් ප්‍රහාණය වකද නිවනට යන්ඩ නං, ඒ රාගාදී කෙලෙස් ප්‍රාණය කරමින් කරමින් යන්ඩෙපෙයි. එතවට අන්තිමට කවදහරි දවසක, මේ රාගාදී කෙලෙස් මට නැත්තටම නැති කරන්ඩ පුළහන් වෙන දවස කවදද. එදාට මම රහත්වෙන දවසයි. වුණනාට පස්සේනේ ඒව නැතිවෙන්නේ ඒ නැති උනහම රහත්වෙනවා ඒකට නිවීරය කරන්න තියන්නේ බුදු වුණාට පස්සේ පාරමී පුරනොනමේ පාරමී කෙරවල බුද්ධත්වය ලබනවා ඒකයි මේ සඳහන් කරන්නේ උතුම් නිවන ලබන කෙනා මෙ කෙලෙස් එක් දහස් පංසිය නැති කරනවා කියලා එමනතන් බ්‍රාගදේශමෝහ නැති කරනවා ඉළගෙන සඳහන් කළලා මේ කෙලෙස් අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ශය වුනහම නැතිව වඋනහම යට කියනවා පරික්ෂය නයි කියලා. කෙලෙස් අඩුවෙලා 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 ගිහින්. සම්පූර්යම නැතු නහවතමයි පරික්ෂය නයි කියලා කියන්නේ. හැම පැත්තෙම්ම ශයවෙලා යම් හේතුවකින් ඒ කෙලෙස්වල නොයිපදීම ශයවීම. මාත්‍රයක් තියනව නම් යම්හෙකින් ඒ රාගාදී කෙලෙස්වලින් මිදනවනං ඒ ැන රාගය සමග මුසවීම් එහෙමනැත්තං රාගය අරමුණු කිරීම් ආදියෙන් මිදනවනං අංගේ මිදීම තියන පුද්ගලයා ඒ උතුම් නිවනට ප්‍රාප්ත වෙන්ඩ සුදුසුුවවෙච්ච කෙනා. ඒ කාරණාව ඒ අර්ීය තව ස්තර කරනවා දේශය තියෙනවාද කිය අපි දැනගන්න කොහොමද ්‍රරාග දේශ මෝහ නැතිකරගන්න කෙනා. සියලු කෙලිස් නැතිකරගත්ත කෙනා. කෙලෙස් පරික්ෂීන භාවයට පත්කරපු කෙනා. එ උතුම් නිවනට ප්‍රාප්ත වෙන කෙනා. එතර දැන් අපි ගාව රාග දේශමෝහ කියෙන මූලික අකුසල්වලින්, කෙක් හිතන්න පුලුවන් මට දවේශය එන්නේ නෑ මට කේන්ති ගන්නේ නෑ මම මට කේන්තියෙන්නේෙ නෑ. මන්ද ගොඩක් උහස් කෙනෙක් දෙෙම හිතෙන්න්න බොළුහන්නේ. තමන්ට තේරෙන්නේ නැත්තං සිවම් කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි. කෝම දෙේක දැනගන්න කියන කාරණවයි මෙහන්නේ. අපි හිතමු කෙනෙක් හිතාගෙනන්නවා මටනම් කේන්ති අන්නෙම නෑ කියලා. දවේශසිත් උපදින්නෙම නෑ කියලා. පරීක්ෂා කරගඩ සඳහන් කරනවා තමන් අක මැට්ටි දේවල් තියෙනවාද කියල බලන්න කියලා මම යමකට අකමැතිනම් එතන මකඳ තියෙන්නේ එතන දේශයේ තියෙනවා අපිට ඒක දේශයේ බවපේයන් යා මමනං ඒකට කැමතිනෑ කැමතිනෑ කියනෙ එක තම අපිට හිතෙන්නේ ඒ අකමැත්ත යට තියෙනවා දේශයේ ඒක පිනතී මේක මනාව අවබෝධ කරගණ්ඩෝ මෛත්‍රී භාවනාව පිළිබඳව කරුණු ඒ කරුණු දැනග්ඩෝනෑ අපි ගේමු කෙනෙක් හොඳට මෛත්‍රයේ දියුණු කරන කෙනෙක් මෛත්‍රයේ වඩන කෙනෙක් දෙ අපි ඒහෙම කෙනෙක්ගේ ඇගේ කුරු මිනිියෙක්ු හනවා. එමත්න් කිසියම් තැනක ඉන්නකොට පැනපැනයන මැඩියෙක් හදිසයගට පනිනවා තමර කෙනෙක් පුදුම බයක්න තියෙන්නේ. ඉතින් ඒ බය ඇතුලි මොකදද තියන්නේ ඒ බය ඇතුලි දවේශය තියනවා. එ අකමැත් ඇතුලි දේශයේ තියනවා. එතකොට මංගාව දවේශයේ ක්‍රියාත්මකයි තාමත් කියල තේරුම්ගඩ තියෙන අවස්ථා. පිළිකුල්ල පි දේශ වා. තමරව පිළිකුල් කරනෝනිය දැල්ලිඩෙක් ඉන්නවා මල මුත්‍ර පහකරලා තියනවා බමණි ගිහිල්ල තියනවා. තැන් ඒටි කස් කල්ල සෝ දඩ පිරිසිදු කර්ඩෝනය දැන් පිළිකුලක් දැනෙනවා පිළිකුලක් දැනෙනවා කියල කැන්නේ දවේශ සිතක් සෙවුම් විදිහට දෙයක්ත් මකයි කියන එකයි. ඉදර අපිට නොපෙනන්න තැන දවේශය තියෙනවා. අපට පරි මංකාටවත් ලීයක්ක් දණ්ඩක් කරගෙන පහර දෙන්නඩගේ නැතිවුණට පරු සාෝචනයෙන් කෑකෝ ගහණඬගී ැතිවුණාට හරි සවුම් ආකාරයෙන් දේශය ක්‍රියාත්මක තැන් තියෙනවා. ඒ දේශයත් නැතිවෙන්නෝ නැ මේ කියන නිවනටයන්ට එතකට තේරෙන්න්න නම එක කොයි තරන් සවම්ම යන්න තින ගම්මනක්ද කියලා. අගේ නිසා අපිට දේශය උපදින තැන් අකමැති දේවල්තියනවා. සමහට අපි ුවන් විදලිය ක්‍රාත්මක කරගන බනාහනවා. ගෙදරනි කයිට්ටිය රූපවාහනේ ක්‍රියාත්මක කරනවා ඉට වඩාහැයෙන්. අපිට තරහයිනවා. බනාහන අතරේ චෙල්ලන් කරන දරුවකෑ ගහනෝ. අපිට තරහයිනවා. තේමන ඇතැන් ගෙදර ඉන්න මිසුනක යෝකීපදනෙ කයියෙන් පුුරන අරට බ අපිට තරහයිනවා. අප සමමාරිල කොස්සක් දාලා ගහනවා. ැටෙක් දාලා ගහනවා මේ මගේ දේශ සිිතක්‍රියාත්ම වෙන තැන් ආං ඒතැන් වලත් අකමැත්ත උපදින්නේ නැත්තන්. මල් ලඟතින සම් සිවුම් වූ දේශයේපවා ශේකර ගැඩමං වීරය වඩන කෙනෙ. ඒ අකමැත්ත ඇති වෙනවාත් එක්ක මෙයත් දේශයම තමයි නේද කියලා සිහය පිහිටවාගෙන ඒ කාරණාවෙන් රැකින් ්ුත් සහරනවා නම්. ඒ අපිට ලොකු ලාභයක් සඳහා මිෂ පාඩුවක් සඳහනමයි හේතුවෙන්න්නේ. අන් එ නිසා ඒ කරුණුත් සූම් විදිහට පෙන්නනවා. පළඟට දේශය එක්කම තමයි පින්නතුනේ ද මේ වෙලාවේ දේශයේ තියෙන බව හොඳට තේරුම්ගණ්ඩ වෙලාව. එකැන මොන වෙලාවද මේ අකමැත්ත අප්‍රියතාවය අමනාපය හිතේ උපදින හැම වෙලාවක්ම දේශයේ ක්‍රියාත්මක වෙනවා කෙල් දැන ගණ්ඩුවනෑ. සිවුම් වසයෙන් ක්‍රියාත්මක වෙන්න කෙලිස්.ට ආසේ සහ අනුසය කියල පැහැදිි කරලත් තියෙනවා. ඉළඟෙන සඳහන් කරනවා අපිට කේන්තිගිහිල්ල. හිතේ අකමැත්ත ඉපදුනාට කාටවත් මුකුත් කීවෙනෑ. ටත් මුකුත් නොකියයා ඉන්න තාක්කල් එක සිවුම්. ඊට පස්සේ සඳහන් කරනවා සවුම් වශයෙන් නමුත් නොෙක් නොයෙක් දේවල් ලනිසා දේශයේ තරමක් තරමක් වැඩි වෙනවා. සඳහන් කරනවා ඒ සම්බන්ධයෙන් බනිින්ඩ කෑගහන්ඩ තවන් පෙළඹෙනව නම් දැන් දේශය රළුයි බනිනවා. දැ දේශය රළු වෙලා තියෙන්නේ. සිියුම් විදියට තිබ්බා. දැන්හලුයි එළඟ සඳහන් කරනවා බාහිර කරදර සම්බන්ධයෙන් අරමුණු කරනකොට දේශ සහගත සිතවෙලි තමන්ට උපදින්න පටන්ගන්නවා. නිරන්තරයෙන් දේශ සහගත සිතිවිල් මේක මහපුදුම කරදරය හැමදාම මේකට මුණ දෙන්න වෙනවා. ඒවා ගේවාගේ නොෙක් නොයෙක් ගැටලු අපිට එෙළබෙන. ඒවා හිත 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 දින්නකට මේ තවතා වැඩි වෙනවා. මෝරන්ඩ පටන්ගන්නවා. තට රසිවුම් මෙිදිහෙර තියෙන දේශයේ රලු වෙලා ඉටත් එහා මට්ටමටනවා. අං ඒකට කියනවා සංයෝග වෙනවා කියලා. මෙනෙහි මෙනෙහි කරර දේශය උපදනො දැහිතන්නක යම් අකමැති දෙයක් නැත්තන් කෙනෙක් මට මොනහරි කරපු කෙනෙක් මටකරපු අංචාවක්. ගැන කල්පනා වෙන්ඩ වෙන්ඩ ටික ටික ටිකටිකෙ දේශය වැඩි වෙනවා. මොද මගගේ හිතින් ඒපුද්ගෙලට බිනවා මගේ හිතින් ඒපු ගිලට තර්ජනය කරනවා එහම කරණ්ඩ කරණ්ඩ දේශය වැඩි වෙනවා එකට කැන දේශයේ සමඟ සංයෝග වෙනවා කියලා. එහෙම නැත්තං මිශ්්‍ර වෙනවා කියලා කියල තියෙනවා. අන්න ඒ කාරණා දෙක තමයි මෙතන මේ සඳහන් කරන්නේ රාග දේශය. මෝහාදී කෙලෙස්වලින් ඉවත්වීම. රාගදේශ මෝහාදී කෙලෙස්වලින් ඉවත්වීම එහෙම නැත්තං මුසුුවීමෙන් හා අරමුණුවීමෙන් ඉවත්වීම කියලා. එන අප සඳහන් කලා එඋතුම් නිවනට ප්‍රා්ත වෙන උතුමන් වහන්සේලා. ත්‍රමාණුකූලම මේ කෙලෙස්වලින් ටිකටික ටිකෙටික ඉවත් වෙලා ඉවත් වෙලා ඉවත් වෙලා මොන්නම ආකාරීකින් මත් මගෙහිතී. මේ කෙලෙස් නූපදිනතත්ත්වයට පත්තච්ච දවසිට. මං බලාපොරෘත්තියෙන් තැන්ට මට හැන්ඩ පුළුවන් වෙනවා. අන්න ඒ නිසා මේ නිර්වාණය නම් වූ ධර්මතාවේ අවබෝධ කරහම රාගාදී කෙලෙස් හිඩසක් නැතිවම ඉවත් වෙලා යනවා කියල සඳහන් කරන්නේ එක දිගටම යවත්වෙනවා කියලා. රාගාදී කලෙ නැතිවෙලා 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 නිර්වාණයට ප්‍රාප්ත වෙච්චහම ආය කවදාවක් මේ සංසාරයේ රාගසිතක් උපදින්නේ නෑ. දේශසිතක් උපදින්නේ නෑ. මෝහසිතක් උපදින්නේ නෑ යයි කවදාවත්. ඒකයි සඳහන් කරන්නේ එක දිගටම මගේ චිත්ත සන්තානයෙන් මේ කෙලෙස් සතුරන් සඳහටම නැත්තටම නැතිවෙලා ඉවත්තටම විසි වෙලා යනවා. එහෙම නැත්තං, ඈතට යනවා කියල සඳහන් කරනවා අය කවදාවත් මංගාවට එන්නේ නැති විදිහෙටම ඇත්වෙලා යඩම යනවා. ඈතට යනවා කියල කීවත් සඳහන් කරනවා ඊළඟට මොකක් දෙවෙන්නේ. මෙතර සඳහන් කරනවා අපි ළඟ හතුරෙක්කඉන්නවා අපිට හිතන්න කියනවා මගළඟ හතුරෙක් ඉන්නවා. ඒ සතුරු බව දැනගත්තාම. යම් නුවන තියෙන පුද්ගලෙක් නං ඒ සතුරා තමන් ලඟින් ඉවත් කරනවා. අපිගේම අපිට යාලූගීප දෙෙනෙක් ඉන්න. ඒ යාලුවූ අතර ඉන්නවා මට යාලුකමක් පෙන්නමින් හතුරුකංකරන කෙනෙක්. එද මට පස්සේ දැනගැන්ඩ ලැබෙන ොහු ඉන්නේ මිත්‍රකමට නෙමෙයි මොහු ඉන්න කිසියම් අවස්ථාවක පලිගැන්ඩ බලාගෙන. ඔහුුව හඳුනගත්තට පස්සේ මං වහාම ඉටවශය ඔහුව බැහැර කරන්න පටන් ගන්නවා. හ අයි කරන්න පටන් ගන්නවා මට ඔහු ප්‍රිය නැතුූ යනවා අනේකගේ අපි ඔහු ඉවත් කරනවා ඈතටම ඉවත් කරලා දැම්මුත් නැවත තමල්ලඟට එන්ඩ පුළුහන් කියල හිතෙනවා ඔහුගෙන් ඇත්තලා ගියාට ඔහු ආයි කිසියම් මොහොතක මංගාවට එන්ඩ පුළුහන් කියලා හිතෙනවා එහෙම හිතුනොත්ඒ ඈත තියෙනදේ විනාස කරලම දනෝ නත්තටම නැති කරලා විනාස කරලම දානවා අන්න ඒ විදිහර තමයි පින්නතන භාගිත වහසමේ උපන්න වූ කාම විතර්ක විහින්සා විතර්ක හා ව්‍යාපාද විතර්ක අයින් කරන්න කියන්නේ. සතුරෙක් ගැන කියපු කතාව අපි නැවත වතාවක්සිහිපත් කළොත් අපි ගෙව් මේ වැලි ඇත අපිගේම අපේ මොකය ඇතුළට මැසේ ගියා කියලා අපි කැමති නෑන නිවසන්ඩ බහාම ඉවත් කරන්න උත්සාහ කරන්න මැස්ස ගියා කල ජනගත්තමන් ගැත් කරනවා. මෙම අපිගම හදිසේ වැලි ටුන කියන අපි ගොහේ තියාගෙන ඉන්නෑ නමුකේ වහාමුසි කරනවා වහාම විසි කරන විසි කල්ලා මකයි සෝදලා පිරිසුදු කරගන්නවා මනාව ඇ ඒවාගේ මේ සඳහන් කරන්නේ මෙ කෙලෙස් කරනකට අ එහම යහුසළු වඩ කියද කට වැලි වැටුන් හම ඒ වැලිටික වහාම විසිකරලා වතරභාජනයයක් කොයාගැගිහිල්ල තකහනිය කට හෝදල ඒ පිරිසිදු කරගන්නවා වගේ මේ කෙලෙස් අරමුණු දැනුන් හම මන සිහය උපද්දවල එ කෙලෙස්වැලින් අතමි දෙඩ වහාම වහාම ක්‍රියාත්මක වෙන්ඩ කියලායි මේ සඳහන් කරන්න. ඒක සඳහන් කලා විදිහල දෙේක්‍රාත්මක වීම නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තිකරෝති අනභාවංගමේති ස්මකදද නාදිවාසේති කියල කියන්නේ අක්කුසල් සිතට මමළඟ ඉන්ඩ ඉඩ දෙන්නේ නෑගැන හතුරට මමගාව ඉඩ ඉඩ දෙන්නේ නෑ එකට කෙනවා නාදිවාසේති කියලා පජහති කියල කියන්නේ විශේෂයෙන්ගිවත් කරනවා කුසලේ විශේෂයෙන්වත් කරනවා හතුර මගින් විශේෂය අයින් කරලදානවා. විනෝදීති කියල කියන්නේ ඈතට මයින් කරලදානවා. අයිම්ම කරලා ඇත්ම කරලදානවා අනභහාවන් ගමීති කියර කියෙන්නේ නැවත උපදින්ඩ බැරි තත්ත්වයට පත් කරලදානවා. විනාස කරලදානවා කියෙනෙ එකයි ඒසඳ එකැනෙමේ හතුරෙග්ගැන කතා කරම් ඔහු මර්ලදානෝ කියනකතාවනෙම මේ කියන්නේ. මේ හතුරගේ උපමාවටරන් තින්නේ කෙලෙස් එ ලේසය මගේ චිත්ත සන්තානය තුළ ආය කවදාවත් උපදින්ඩ දෙන්නෙම නෑ. නැත්තටම නැති කරනවා. දේශනාවට තියෙන කාලයක්ත් නිමා වෙලා තියෙන නිසා අපි නැත්තටම නැති කරනවා කිය කාරණාවට පුංචි කරුණක් සැහිපත් කරලා දේශනාව ඉර කරමු. එක තරුණ භික්‍ෂූන් වහසනමක් අපේ රටි පින්ඩ පාති වලන්නකට උන්වහසේ. රුණ කාන්තාවකගේ විෂභාරම්මණයක්හදිසියම රැකිනෝ. දැක්ක ගමම්ම උන්වහසට රාගසිතක් ඇති වුණා. හැවයි සිහය ප්‍රඥාව මනාව තිබුණ නිසා ඒ දැකපුතැන් එහෙම්මම නතර වුණා. නතර වෙලා එතනම පිළිකුල අධිෂ්ඨාන කළා. අදිිෂ්ඨාන කළලා රාගසිත අයින් කළා පිණ්ඩපාති වැඩල විහාරයට ආවත් හිතේ බය තියෙනවා අර දවල් දැකපුද්දේ ආ මතක් වෙවී මතක් වෙවී හිත ඇතිට රාගයේ උපදීද කියලා. එනිසා වහාමයනව ගුරුවරය හොයාගැෙන. ගෙල කාරණාව කියනවා කියලකමට හැනක් ඉල්ලගන්නවා කමටහ ඉල්ලගෙන ආචාරවරයට වැඳල කියේනව ස්වාමීනී මට දිනට පුළහංගුණොත්ව බොහන්සිටමාව දකිින්ට ලැබෙයි එම නැත්තන් අයි කවදාවත් මන් දකින්න හම්බැ එකක් නෑ මේ ජීවිතයි. කියෙල උුණහස කැලේට පිටත්වෙන්නේ ඒ මට මේ රගසිත නැති කරන්න පුළුවහන් වුණනොත් නැවත නූපදින තත්ත්වයටම පත් කරන්න පුළුවන්ගනොත් මන්දකි. ගහක්යට වාඩියුවා චතුරංග සමන්නාගත වීර අධිෂ්ඨාන කරලා මගේ ශරීරයේ ලේත් මසුත් වියලී ඇතත් වියලියේවා ඇටත් නහරත් ඉ ඉතිරවේවා. මේ කෙලෙස් රාගසිත් නැවත නූපදින තත්ත්වයට පත්වෙන තා කල් මන් මේ ගහමරින් නෙගිටින් නෑන් කියලා. ස පහෝ දෞව්දේ වෙනකගට නාගාමිය වෙනවා. දැම් බලන්න රාග සිතට බයවිච්ච තරමක් අන්න ඒකයි මෙතන කියන්නේ අනභාවන් ගමීතී නැවත උපදින්න්න බැරි ආකාරයට පත්කරල මරල විනාස කර ලම දානවා කියල කියන්නේ ඒකටයිම කියන්නේ. දෙමන අපි ධර්ම දේශනාව මෙතැනක් නිමා කරුණ.